mama sai lasse net ke ke deva karan ke deva create karan te api mona profession net ke hitiya tamange inner child eliyata ena vidiyata weda karanna mama godak aasai lasse net andenna piliyalata inna ithin මේ විදිහට තමයි මම අද වැඩට යන්නේ. මම වැඩට ගිහිල්ලා ඔයාලව හම්බෙන්නම්. මම හිතන්නේ මගේ දවස ඉච්චරද ඉසි වෙන එකක් නැහැ කියලා. අද වහිනවා අපිට හොඳටම ගොඩක් සීතලයි. මේ වෙලේ මම හිතන්නේ 11ක් වගේ 12ක් වගේ ඇති temperature එක. ඉතින් අපි වැඩට යමු. දැන් මම කැම ටික ලෑස්ති කරගන්න හදන්නේ. At the moment, තියෙන බ්‍රෑන්ඩ් එකෙන් මස්සනි කායි වෙබ් කායි වගේ කරි චිකන් මිශ්‍ර ඉතින් මම හරිම ගොඩක් වෙලාවට දවල්ට කන්න ගෙනියන්නේ මෙන්න මේ වගේ ෆ්‍රෝසන් මීල්ස් මේවා වූල්වර්ත්ස් කෝල්ස් ඇල්ඩි වගේ සුපර් මාකට්ස් වල ගන්න තියෙනවා එක එක ෆ්ලේවර්ස් එක එක කුසීන්ස් වර්ග වලින් ගන්න පුළුවන් දැන් මා හදන්නේ මගේ උදේ බ්‍රෙක්ෆස්ට් එකට ගන්න යෝගට් ඩ්‍රින්ක් එක හදාගන්න. ඉතින් අද ගෙදර තිබුණේ මේ ග්‍රීක් යෝගට් මම වෙනද ගන්නේ ෆැට් ෆ්‍රී යෝගට් එකක්. අද තිබිච්ච එක තමයි ඉතින් පාවිච්චි කරන්නේ. මේක මේ ජලානා කියන බ්‍රෑන්ඩ් එකද? නෑ. මේක වෙන බ්‍රෑන්ඩ් එකක්. ඒ ජලානා කියන බ්‍රෑන්ඩ් එක තමයි ගොඩක්ම ලංකාවේ රසට කිට්ටු යෝගට් එකක් ග්‍රීක් යෝගට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මේකෙන් හැඳි තුන හතරක් දාලා වතුර දාලා ඒකට ලුණු සමහරලාට මේ පැණි හරි සීනි හරි චුට්ටකුත් එකතු කරලා ඒ යෝගට් ඩ්‍රින්ක් එක මම යන ගමනුත් බොනවා වැඩට. ඊ ගිහිල්ලා වැඩ කරන තැනට ගියහමත් මම මේක බොනවා. ඒක තමයි මගේ මම දැන් ගොඩක් කල් වෙනවා පාන් කමේක නවත්තල උදේට. පාන් ජාති මම ආහාරයට ගන්න නැහැ. හෙලි කිසිම දෙයක් කන්න බොන්නේ නැහැ උදේට. සමහර දවස්වලට ගෙදර ඉන්නකොට නම් මම රැයට කෑවට පස්සේ උදේ නැගිටලා අපිට තේක බොන්නට ඉන්න අමාරු වෙනකන් නම් මම තේකක් බොනවා. ඊට පස්සේ කන්නේ ගොඩක් හරක් වෙලා. අද හරි ග්ලූමි වෙනවා මම හිතුවා මගේ සන්ස් එකක් යූස් කරන්න. හදිස්සියේ ඉරේලිය මූණට වැස්සුම් ටිකක් අමාරුයි දෙන්න. ඔයාලට පේනවද ගයිස් අහස කොච්චර ග්ලූමිද කියලා.
පාරම බ්ලූමේ ඒ කියන්නේ ඊයේ ගොඩාක් වැස්ස අපිට රෑ. ඉතින් අපිට වින්ටර් එකේ තමයි වින්ටර් එකේ ඕටම් එකේ තමයි ගොඩක්ම වැස්ස හම්බ වෙන්නේ. ඉතින් මේ දවස්වල වහිනවා. ඉතින් ඊයේ මුළු දවසේම වැස්සා. ඊයේ මම ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බෙන්න ගියා. මෙහි තියෙන කැරසල් කියලා ෂොපින් සෙන්ටර් එකක් ඒකට. ඇත්තටම ගයිස් මම දන්නේ නැහැ ඇයි මම මෙතෙන්ට ගියේ කියලා. මේ එතන මේ ළඟදී ස්ටැබින් එකක් වෙලා තිබුණා. ඒ කියන්නේ රෑන්ඩම්ලි ලේඩි කෙනෙකුට මේ නන්නා දුන්න පුද්ගලයෙක් පිහියෙන් ඇනලා මරලා. මම මොක දැනගෙන හිටියේ නෑ ඇත්තටම. ඉතින් ඒ ෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න මම හිතේ ඉතින් හරිම ලේසි කැරසල් එකට යන්නේ. ඒතකොට මට පොඩ්ඩක් ෂොපින් ටිකකුත් දාගන්න පුළුවන් ඉවිලෙම. එහෙම කියලා මම ගියේ. ඊපස්සේ ඒ ගර්ල් තමයි මට කිව්වේ අයියෝ මේකෙනි ස්ටැබින් කළ දෙන්නේ why I was thinking why you wanted to meet me there. ඉතින් අනේ මම පිටිපස්ස බල බල මාර බයයි. ඇත්තට මිනිස් එතන හරිම අර තර්ඩ් ක්ලාස් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ ඩිසෝඩර්ස් තියෙන ඩ්‍රග්ස් ගහන. ඉතින් ෂොපින් සෙන්ටර් එක ගියත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ පහුගිය කාලෙත් ලොකු ස්ටැබින් එකක් වුණා ඊස්ටර්න් ස්ටේට්ස් වල. ගොඩක් අය අනතුරට පත් වුණා එකෙන්. ඉතින් මෙතන මේ රෑන්ඩම් මේ ගර්ල් කෙනෙක් ෂොපින් කරද්දි මේ කැරසල් කෙල්ලෝ ඒක උනේ. ඉතින් මම දැනගෙන හිටියේ නෑ ඇත්තට උනේ කොහෙද කියලා. මං එහෙම දෙයක් ඉන්සිඩන්ට් එක දැනගෙන හිටියට වෙච්ච තැන දැනගෙන හිටියේ නෑ. ඇත්තට මම දැනන් හිටියේ නම් මම යන්න මං එයාට අපේ ගෙවල් පැත්තේ කැෆේ එකකට එන්න කියලා කියනවා. ඒ වුණාට ඉතින් කිසිම කරදරයක් උනේ නෑ. අපි එතෙන්ට ගිහිල්ලා කැච් අප් කරලා ඊපස්සේ මම හවස වැඩ තිබුණේ මට හවස 1:30 to 5:30. ඉතින් මම වැඩට ගියා ඊට පස්සේ. ඉතින් හොඳට වැස්ස ෂොපින් කරා. මේ ග්‍රොසරි ෂොපින් අපේ බබාගේ පළතුරු ඉවර වෙලා තිබුණා. ඉතින් ඒ ටිකක් අරගෙන තව මට ඉන්නේ හම්බුණා වැටකොළු. මම දෙකක් අරන් ආවා. පීට රෑට හදලා කෑවා. රසයි තමයි වැටකොළු තමයි. දැන් මම මත යනවා. අද කියාට පස්සේ ගයිස් මේ සතිය මට වැඩ නෑ. ලබන සඳුදා වෙනකම්ම වැඩ නෑ. ඉතින් මට ලොම් ලබන සඳුදාත් වැඩ නෑ. අපිට පබ්ලික් හොලිඩේ ලබන සඳුදා. ඉතින් අපේ බබාලගේ මිඩ් සෙමෙස්ටර් බ්‍රේක් එකක් තියෙනවා. මිඩ් ටර්ම් බ්‍රේක් එක. ඒක නිසා යාළට ෆ්‍රයිඩේ ස්කූල් නැහැ. ෆ්‍රයිඩේත් නෑ. මං හිතන්නේ ටියුස්ඩේත් නෑ. ඉතින් මේ ඒගොල්ලන්ගේ ස්කෝලේ ස්පෙෂල් ඒ නිවාඩුව හම්බෙනවා මිඩ් සෙමෙස්ටර් බ්‍රේක් කියලා. ඉතින් we gonna have good time but මට ගොඩාක් වැඩ තියෙනවා. මට කරන්න තියෙනවා සුපර්වයිසර් කෝස් එකක්. ඉතින් ඒකට මොඩියුල්ස් ඔන්ලයින් කරන්න තියෙනවා. එක මොඩියුල් එකක් කම්ප්ලීට් කරා එකක් half way through. ඉතින් සුපර්වයිසර් කෙනෙක් විදියට වැඩ කරන්නේ කොහොමද කියලා තමයි ඒකට ක්වොලිෆිකේෂන් එකක් ගන්න තමයි ඒ කෝස් එක කරන්නේ. ඒක ඔස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් එමර්ජන්සි ඔන්ලයින් කෝස් එක කරාට පස්සේ ඒක කම්ප්ලීට්. ඉතින් ඒක තමයි ඒක එක ගෝල් එකක්. අනිත් එක තමයි mental health modules වගේක් තියෙනවා මට කරන්න. ඒක කරන්නත් මම හිතාගෙන ඉන්නවා. මම ඒක බැලුවා. ඒ වුණාට මට හරි කෝස් එක ඔන්ලයින් කෝස් එක මට හොයාගන්න බැරි වුණා. ඉතින් අද මගේ වර්ක් කොලීග් කෙනෙක් ඉන්නා වැඩ කරන තැන. එයාගෙන් අහන්න ඕන. මොකද එයා මං හිතන්නේ ඒක කරා මට කලින්. එයාගෙන් අහගන්න ඕන හරියටම මොඩියුල් එක මොකක්ද කරන්නේ. මම මේ ළඟදී ප්‍රසන්ටේෂන් එකක් කරා පිරිමි අයගේ කොණ්ඩ යන එක ගැන. ඇත්තටම එක දවසක් එක මගේ ෆෑන් මගේ YouTube family එකේ member කෙනෙකුට request කරලා තිබුණා මේ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. මට ඒකට වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් මං හිතුවා පිරිමි අයගේ male pattern hair fall ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් ගොඩක් පිරිමි අය experience කරනවා ඒගොල්ලන්ගේ වයස අවුරුදු 20 පැන්න ගමන් වගේ මේ hair fall.
සමහරයගේ මේ ඉස්සරහ මේ ටෙම්පොරල් රීජන් වල ෆ්‍රන්ටල් හෙයා ලයින් එක පස්සට යනවා හෙයා වැටිලා. ඒ වගේම සමහරයගේ මේ ක්‍රවුන් එකෙන් බෝල්ඩ්නස් එකක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකට හේතුව තමයි ඒගොල්ලන්ගේ හෝමෝන්ස්. ඉතින් මේ ඩයිහයිඩ්‍රෝ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන් එක නිසා තමයි මේක වෙන්නේ. ඉතින් මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන් එක 5-alpha reductase කියන එන්සයිම් එක මගින් ඩයිහයිඩ්‍රෝ ටෙස්ටොස්ටරෝන් කියන සංඝටක බවට රුධිරයේදී පත් වෙනවා ශරීරයේදී. ඉතින් ඒක නිසා තමයි මේ හෙයා ෆෝල් එකක් එන්නේ ගොඩක් අයදී. ඒක තමයි නැචුරල්ම විදිය පිරිමි අයගේ බෝල්ඩ් කට්ටේ පෑදෙන්න. ඉතින් මේකට එක එක ට්‍රීට්මන්ට්ස් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලන් නෝට් කරන්නේ ඒගොල්ලන්ගේ හෙයා එක තින් වෙලා කියලා. ඉතින් එහෙම වුණාම දැන් සමහර අය මේක ඉග්නෝ කරලා ඉන්නවා. සමහර අය වෛද්‍ය උපදෙස් ගන්න උත්සාහ කරනවා. ඉතින් ගොඩක් අය ඉග්නෝ කරලා ඉඳලා හොඳට තට්ටේ පෑදුනාට පස්සේ තමයි ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්නේ. ඉතින් එතකොට වෙන්න තියෙන හානිය ගොඩාක් ඉස්සරහට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලා වෙනකොට මේක රිවර්සිබල් තත්ත්වයෙන් අයින් වෙලා අපිට ඕනනම් පුළුවන් උත්සාහ කරන්න කන්ට්‍රෝල් කරන්න. ඉතින් මේකට තමයි කියන්නේ ඇන්ඩ්‍රොජෙනික් ඇලෝපීසියා, එහෙම නැත්නම් ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝපීසියා කියලා. ඉතින් ඒකට ට්‍රීට්මන්ට්ස් තියෙනවා බලන් අහලාදී ෆෙනස්ටරයිඩ් කියලා. එහෙම ඒ 5-alpha රිඩක්ටේස් ඉන්හිබිටර්ස්, ඒ කියන්නේ හෝමෝන් එකේ ඒ එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය නවත්තන එක තමයි කරන්නේ මේ ට්‍රීට්මන්ට්ස් ඔප්ෂන්ස් වලින්. ඉතින් ඒ බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් මේක ඇප්ලිකේෂන් එකක් විදිහට, ඒ කියන්නේ ෂැම්පු එකක් එහෙම නැත්නම් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ට්‍රීට් කරන්නේ. අමතරව වෙනත් ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් උත් තියෙනවා. ඉතින් කොණ්ඩ යන එකම හේතුව පිරිමි අයගේ මේ ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝපීසියා කියන එක නෙමෙයි. පොදුවේ කාන්තාවන්ට සහ පිරිමි අයට හිසකෙස් ගැලවී යන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි ස්ට්‍රෙසස්. එක කන්ඩිෂන් එකක් තමයි ටෙලෝජෙනික් ඇෆ්ලුවිනම් කියන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා ලොකු ස්ට්‍රෙස් එකකට මුහුණ දුන්නොත් අපේ හෙයා ෆොලිකල් එකකට සයිකල් එකක් තියෙනවානේ. ෆේසස් තුනක් තියෙනවා. මුලින් පටන් ගන්න ග්‍රෝත් ෆේස් එක, මේන්ටනන්ස් ෆේස් එක සහ ෆෝලිං අවුට් ෆේස් එක. ඉතින් ඒ ෆෝලිං අවුට් ෆේස් එකට තියෙන හෙයා ෆොලිකල් එකකට කියන්නේ ටෙලෝජෙනික් ෆේස් එක කියලා. ඉතින් එහෙම අවස්ථාවක අපි හිතමු අපි අදාළ පෝෂණ ද්‍රව්‍ය හෙයා ෆොලිකල් එකට හරියට ලබා දුන්න නැත්නම් අපේ හෙයා ෆොලිකල් එක ෆෝල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ලොකු ස්ට්‍රෙස් එකකට මුහුණ දෙන ස්පෙෂලි ඔය ප්‍රෙග්නන්ට් අය කියනවානේ ප්‍රෙග්නන්ට් වුණා වෙලා බබා හම්බුනම කොන්න යනවා කියලා. ඉතින් ඒකට හේතුව තමයි ප්‍රෙග්නන්සි එකක් කියලා කියන්නේ ලොකු ලොකු චේන්ජ් එකක්, රයිට්? ඔයාගේ ලයිෆ් එකට එන ලොකු ස්ට්‍රෙස් එකක් ප්‍රෙග්නන්සි එකක් කියලා කියන්නේ. ඉතින් මේ කින් ඔෆ් මයි ගොඩ් ඉට්ස් රේනින් කැට්ස් ඇන්ඩ් ඩොග්ස් ගයිස් සෝ බෑඩ්. හොඳට මහිනවා මොකද මට මාර බයයි, මට පේන්න ඇති පැත්තෙන වාහන. ඉතින් හොඳටම වහිනවා ගයිස්, මන් දන්නේ ඔයගොල්ලන්ට පේනවද කියලා. ඒ කියන්නේ extremely. Let me actually take the video.
පුළුවන් හෙයා පුල් කරනවා. ඒ කියන්නේ මේ කොණ්ඩේ ඇදලා ගලවලා ගන්නවා. ස්පෙෂලි කිඩ්ස්ලා තමයි ගොඩක් ලාට් මේක කරන්නේ තරහ ගියාම හරි. ඉය ස්ට්‍රෙස් එකක් ආවම හරි ඒගොල්ලෝ කොණ්ඩේ මේක පුල් කරලා ඒකිනුත් කොණ්ඩේ යනවා. ඉතින් පිරිමි අයගේ නම් මේ වල මේ ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝපීසියා කියන තත්ත්වය නිසා තමයි හෙයා පෝල් එක මේ වුනේ. හෙයා තිනීම එක මේ වුනේ. ඉතින් ඒක ඉස්ටැබ්ලිෂ් වුණාට පස්සේ ඔයාට ඒක ට්‍රීට් කරලවත් යථා තත්ත්වයට ගන්න බෑ. ඒක නිසා අවුරුදු 20 පැන්නට පස්සේ හැමෝම සැලකිලිමත් වෙන්න බලන්න ඔයාලගේ කොණ්ඩේ තින්නනවද කියලා. එහෙම කියනවා නම් ඉක්මනටම ඔයාලගේ පවුලේ වෛද්‍යවරයව කියලා හම්බෙන්න යාට පුළුවන් මේ ප්‍රතිකාරය පටන් ගන්න ඔයාලට. ඉතින් මේ විදිහට තමයි මේකට අප්‍රෝච් කරන්න ඕන. ගොඩක් තරක් වුණාම ස්ථූලේ. ඉතින් ඒ වගේම හොඳ බැලන්ස් ඩයට් එකක් ගන්න, තමන්ගේ ස්ට්‍රෙස් ලෙවල්ස් අඩු කරගන්න, එක්සර්සයිසස් කරන්න, හොඳට වතුර බොන්න අමතක කරන්න එපා. ස්ට්‍රෙස්සර්ස් වලින් මිදෙන එකෙන් ගොඩාක් අපිට බෙනිෆිට්ස් තියෙනවා. තමන්ගේ තමන්ගේම ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒක අඳුර ගන්න ඉස්සර වෙලාම ඒකට අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ප්‍රවණතාවය අඩුයිනේ. මේ
වගේම එකම කෑම එක හැමදාම දවල්ට කන්න බැහැ. ඒක impossible. ඉතින් මේ ඊට වැඩිය ලේසි frozen meal එකක් කන්න එක. මම ඇත්තටම මගේ ඇඟ ඇතුලේ ආටිස්ට් කෙනෙක් ඉන්නවා. ඒක පොඩි කාලේ ඉඳන් තිබුණා. මම ડોක්ටර් කෙනෙක් වුණාට. ඉතින් ගොඩාක් ඉන්නවනේ අපේ රටේ වගේ අය. ડોක්ටර්ස්ලා ඉන්නවා. ලස්සන චිත්‍රන් ඉන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, ඩාන්ස් කරන්න පුළුවන්. ඉතින් මට පුළුවන් ආර්ට් වර්ක්, මට ඩ්‍රෝ කරන්නත් පුළුවන්, අඳින්න පුළුවන්. මම චිත්‍ර කරලා තියෙන්නේ. ඉතින් මම මාරම ප්‍රවුඩ් මගේ 3A's වලට වැඩිය මම ප්‍රවුඩ් මගේ චිත්‍ර වලට හම්බෙච්ච D එකට, ඩිස්ටින්ෂන් එකට. මේ ඒක නම් මම හරිම ප්‍රවුඩ්. මට ඒ තුනට වැඩිය ඩිස්ටින්ෂන් එක තමයි වටින්නේ චිත්‍ර වලට හම්බෙච්ච. ඒ තරම් මට ඒක ලොකු දෙයක්. මොකද හරිම අමාරුයි චිත්‍ර වලට ඩිස්ටින්ෂන් එකක් ගන්න ලංකාවේ. ඉතින් මම මේ වගේ ලස්සන ක්‍රියේෂන්ස් කරනවා, ඉයරින්ස් කරනවා, ඒවා මම පාවිච්චි කරනවා. ඉතින් හැමෝම මට කියනවා ඔන්ලයින් ස්ටෝර් එකක් අරින්න කියලා. ඉතින් සමහර ඔය වැඩ කරනකොට නර්සස්ලා එහෙම ඒගොල්ලන් මගෙන් ඉයරින්ස් අරගෙනක් තියනවා සල්ලි දීලා. ඉතින් ඒක හරිම මේ ෆන්. ඉතින් I like it. So I will think about opening an online store. Ela plans thiyena me hita indala karanna. Mokada mama hita free. Mama mage modules walin at least I will complete 2. Mama godak loku me targets thiya ganna. Mokada man dannawa mate ewa lokuwata achieve karanna ba. Hi, mama awa mage home calculator thing udewaru nam busy. Hawasa poddak ithara free but සාමාන්‍යයෙන් මේක ෆිල් වෙනවා. ඉතින් අද මට ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් යූස් කරන්න වෙනවා පළවෙනි පේෂන්ට්. මගේ කොලීග් කෙනෙක් මට හෑන්ඩ් ඕවර් කරා පේෂන්ට් කෙනෙක්. පෝස්ට් ඇපෙන්ඩිසෙක්ටමි, ඇපෙන්ඩික්ස් එකක් සර්ජරි එකක් කරාපු පේෂන්ට් කෙනෙක්ට ඇබ්ඩොමිනල් පේන්ස් ඇවිල්ලා සීටි එකක් කරලා ඒකේ ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් යාව බලන්න ඕනයි. ඉතින් එයා මම හිතන්නේ කොරියන් වගේ ලැංග්වේජ් එකක් තමයි ස්පීක් කරන්නේ. ඉතින් ඒක නිසා ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් ඕන. ඉතින් මෙහි තියෙන ඉන්ටර්ප්‍රිටර් සර්විසස් සෝ ඉන් ෆ්‍රී. ඉතින් මම ඒ ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් අද යූස් කරන්නේ තමයි පළවෙනි ලෙඩාට තියෙන්නේ. එයාගේ විස්තර අහලා යන ඇසෙස් කරන්න අපිට ඒක ගොඩාක් උපකාරයක්. මොකද අපි කොරියන් කතා කරන්නේ. ඒකට අපි ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් යූස් කරලා තමයි පේෂන්ට් එක්ක කමියුනිකේට් කරන්නේ. ඉතින් ඒක තමයි පළවෙනි ටාස්ක් එක අද දවසේ. ඉන්ටර්ප්‍රිටර් කෙනෙක්ව යූස් කරන එක. මම හොස්පිටල් එකේ වැඩ කරනකොට ඉන්ටර්ප්‍රිටර්ස් අපි ගොඩාක් යූස් කරනවා. මොකද නැත්තම් ලෙඩාගේ ට්‍රීට්මෙන්ට් එක කොම්ප්‍රමයිස් වෙන්න පුළුවන්. මොකද අපිට තේරෙන්නේ නැහැ ලෙඩාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. හරියට අපි වැරදි විදිහට එයා කියන දේවල් ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඒක නිසා ඔප්ටිමයිස් කරන්න ඕන පේෂන් කෙයා. එතකොට අපි ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් යූස් කරනවා ඒ වෙනුවෙන්. ඉතින් ඒක එක දෙයක්. ඒ විදිහට තමයි අද දවස ගලාගෙන යන්නේ. මට කෝල් එකක් එනවා. මම බලන්නම් මේ කෝල් එක මොකද්ද කියලා. හලෝ. යස් ටින්. Yeah. Yeah, do you want me to? Okay, I'll be there. Okay, bye. Vena doctor kenek paham benna yanna tiyena. Ya inne vena room ekaka mama ithin digilla enna. Hello, then mama kama kanna aawa. Ekamika microwave eke tiyenne. Thank you.
ඔයාලත්තක පොඩක් කතා කරන්න. ඉතින් උදේ ඉඳල මම බලපු ලෙඩ්ඩුගෙන් මට එක පේෂන් කෙනෙක් ගැන කතා කරන්න පොඩක් ඌමනාවකාවා. අවුරුදු නමයක පොඩි දැන් නමේ. ඉතින් එයා එන්නේ යටම්මත් එක්ක යට කැස්සක් තියෙන නිසා බෙහෙත් ගන්න. ඒ වුණාට එයාගේ විස්තර හදි අම්මා මට කියනවා මේ ගෑනු ළමයා මනින් වැඩිවිය පැමිණීමේ ලක්ෂණ පෙන්නුම් කරනවලු. ඉතින් එයා පොඩක් කන්සර්න්ඩ් ඒකට. මොකද එයාගේ කලින් ලොකු දුවට එහෙම ප්‍රශ්නයක් තිබිලා නැහැ. එයාට පර්සනලි එයාගේ චුට්ටි කාලෙදී එයාට ඉස්සලම් පීරියඩ්ස් හැදිලා තිබුණේ අවුරුදු 15 කියලා කිව්වා. ඉතින් මේ ගර්ල් පොඩ්ඩක් ඉතර මහතයි. ඉතින් මටත් පෙනෙන්න තිබුණා යාගේ මේ පපු ප්‍රදේශ වර්ධනය වීගෙන එනවා. ඉතින් අම්මා නෝට් කරලා තිබුණේ මේ අත්තියට රෝම වැරිලා තියෙනවා දැකලා. ඒ වගේම ඉමෝෂනලි මේ ගර්ල් මෙහෙම කෙනෙක් එක වෙලාවක හොඳට ඉමෝෂන් ස්ටේබල්. ඊළඟ මොහොතේ යාට ගොඩක් තරහ යනවලු, යාට ගොඩක් දුක් හිතෙනවා. ඒ වගේ ඉමෝෂනල් චේන්ජස් මේ අම්මා නෝට් කරලා තිබුණා. ඉතින් මම හිතුව මේක ගැන චුට්ටක් විතර කතා කරමු කියලා. මොකද අද කාලේ අපි කන බොන කෑම, එතකොට හිතන්නකෝ චිකන් එකක් ගත්තත් ඒක හොර්මෝන්ස් ගහලා ඒ සත්තුන් හදලා වෙළඳපළට දාන්නේ. ඉතින් මොකද ඒගොල්ලන් කෙටි කාලයක් තුළ ලොකු කුකුලේ පාට පත් කරගන්න. ඉතින් ඒක හොර්මෝන්ස් කෙමිකල්ස් පාවිච්චි කරනවා ගොඩක් කෑම ජාතිවල. ඉතින් අපි ෆාස්ට් ෆුඩ් එහෙම ගොඩක් කනවා, අපේ ළමයි ඒවා ආහාරයට ගන්නවා. ඉතින් මේ වගේ රටවල් වලත් ලංකාවේ පොඩි ළමයින්ට ගොඩක් මේ ඔබීසිටි කියන තත්ත්වය තියෙනවා. තරබාරුකම වයසට වැඩිය මහතයි, උසට වැඩිය මහතයි පොඩි ළමයි. ඉතින් මේක එක හේතුවක් තමයි මේ කන බොන කෑම වගේ දේවල් මේ කුඩා ගැහැණු දරුවන් ඉක්මනට වැඩිවියට පැමිණෙන්න. ඉතින් මම හිතන්නේ නම් චූටි කාලේ ඉඳලා දරුවෙක්ට කෑම දෙනකොට එහෙම ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ගොඩක් ඔය ජංක් ෆුඩ්, ෆාස්ට් ෆුඩ් ඒවා දෙන්න නැතුව ඉන්න. ඒ වගේම චිකන් එහෙම දෙනවා නම් එයාලට හෝමෝන්ස් ගහපු නැති, කෙමිකල්ස් ප්‍රසර්වේටිව්ස් දාපු නැති ඕගනික් කෑම ජාති දෙන එක තමයි හොඳම. ඉතින් ඒක නිසා ඉතාම පාඩු වයසකදී ගැහැණු දරුවන් වැඩිමීට පත් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දිය වැඩියා වගේ තත්ත්වයක් නැති වෙන එක මේ තරබාරු බව නිසා ඇති වෙන මානසික සංකූලතා නවත්ත ගන්න. ඒ වගේම කැන්සර්ස් හැදෙන එක නවත්ත ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ KFC, McDonald's, පිට්සා හට් ඒ වගේ දේවල් රසයි තමයි අපිත් ආසයි කන්න. ඒ වගේ කෑම ජාති තියෙනම කෙනෙක් ආසයි. නමුත් චූටි ළමයින්ට ඒව දෙනකොට ලිමිට් එකක් තියාගන්නවා නම් ගොඩක් හොඳයි කියලයි මම පර්සනලි ඩොක්ටර් කෙනෙක් විදිහට හිතන්නේ සහ ඔයාලට කියන්න කැමති. ඉතින් මේ වගේ ගැහැණු දරුවෙක් වැඩිවියට හැමෙනකොට ෆිසිකල් සහ මෙන්ටල් ඉමෝෂනල් චේන්ජස් ඇති වෙනවා. ඉතින් මේ දේවල් දෙමාපිය තේරුම් ගන්න ඕන ගොඩාක්. මොකද ඒගොල්ලන් ගොඩක් සෙන්සිටිව්. අපේ අතින් මම කළ චූටි වැරැද්දක් වුණා ඒක ඇඩ්වර්ස්ලි බලපාන්න පුළුවන් ඒගොල්ලන්ගේ අනාගතයට. ඉතින් දැන් ඒ දරුවන්ව දැනුවත් කරලා තියන්න ඕන සෙක්ෂුවල් හෙල්ත් ගැන කතා කරන්න ඕන, ඒගොල්ලන්ව එඩියුකේට් කරලා තියන්න ඕන. ඒ වගේ ලක්ෂණ පෙන්වන කරන දරුවන්ට පීරියඩ්ස් හැදුණොත් මොකක්ද වෙන්නේ, මොකක්ද කරන්න ඕන, ඒ වගේ ඒගොල්ලන්ව දැනුවත් කරලා තියෙන ස්කෝලේදී එහෙම දෙයක් වුණොත් මොකද කරන්නේ, ක්ලාස් එකකදී වුණොත් මොකද කරන්නේ කියන දේවල් ගැන දැනුවත් කරලා තියන්නේ. ඒ වගේම ඒ වගේ ලක්ෂණ ඔබේ දුවා දරුවන් පෙන්වන්න කරනවා නම් ඔබේ පැමිණීමේ ලක්ෂණ ඒගොල්ලන්ට පෑඩ් එකක් ඒගොල්ලන් යනකොට කොහේ හරි ගියත් ඒගොල්ලන්ගේ බෑග් එකේ දාලා තියන්න යූස් කරන්න පුළුවන් වෙන්න.
ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් ඒගොල්ලන් දැනුවත් කරලා පෝෂණය කරලා තියන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩක් ඒගොල්ලන්ටත් ඒක පහසුවක් වෙයි ඔයාලටත් ඒක දෙමව්පිය විදියට පහසුවක් වෙයි කියලා. ඉතින් මගේ මට දෙන්න ඕන වෙලා තිබුණ පණිවිඩේ ඒකට අද මම හිතන්නේ මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. උදේ ඉඳන්ම මම ඔයාලත් එක්ක එකතු වුණානේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඕගොල්ලන්ව නිරෝගීවත්ව තමන්ගේ සතිය පිළිවෙලට සතුටින් ගත කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.